ගීතය කවුරුන් විසින් කුමක් සඳහා ගායනා කරන ලද්දක්ද? දන්නේ. සල්ලි දීලා ගවුම මැහුවේ. ඇඳගෙන. ගවුම දීලා සල්ලි ගත්තේ. ඇඳගෙන යන්න. අල්ලි දෙකක්වත් දුර බැහැ. අඩිය දියන්න. ඇඟට හිරට මහලා කොටට ඇඳලා බලන්න. අඳින්න මිනි ගවුම අඳින්න. අයියෝ. ඔය මේවන මිනි ගවුම් නෙමෙයි මේවා. මේ පොඩක් දිගට මේ මිඩි. ඔව්. ඉතින් ගීත් මම කොහොමද ඉතින් ඔයා හොඳින් ඉන්නවා මේ දවස්? හොඳින් ඉන්නවා මම. ඔයාට නිකන් 60-70 ලුක් එකක් ඇවිල්ලා නේද පොඩ්ඩක්? ඒ හෙයා ස්ටයිල් එකේ නේද? හෙයා ස්ටයිල් එක. ඔව්. මනිකන් 60-70 නේ ඇන්ටි කෙනෙක් වගේ. පේෂල අපේ මනෝජ් අයියා ඉන්නවා, ආයුබෝවන් ටීම් එකම ඉන්නවා. ආයුබෝවන් වණක්කම්. මම මහේස ඇත් ඉන්නවා නේ. ආ නෑ නෑ මහේස නේ මම. මම දැක්කේ මහේස දෙන පිටියක්. මහේස කැප් එක දාගෙන ඉන්නවා. ඈතට දැක්කේ ඒ වගේ. මනෝජ් අයියා මම මහේස මහේස මෙච්චර කෙට්ටුනේ කොහොමද කියලා. නේ මනෝජ් අයියා අලගොඩුවා ඉන්නවා අපේ අලගොඩුවා. උඩ මේ පැත්තවල හිනාවෙන්කෝ ඒ. ආයි මේ පොම්බුලේ වගේ පොම්බුලේ වගේ නේ පොඩ්ඩක්. ඕ ගෙජ්ජි ගිරි සද්දේ ඒ රබ මැද්දේ. කවුද අද ඉන්නේ? අද ඉන්නවා අපේ ටීවී දෙරණේ ටෙලි නාට්‍ය හැඩ කරන, ටෙලි නාට්‍ය ලස්සන කරන. ඒ කියන්නේ ටෙලි නාට්‍යයට අන්දනවද ඒගොල්ලෝ? දැන් ටෙලි නාට්‍ය ලස්සන කරන. ඒ කියන්නේ ටෙලි නාට්‍ය වලට තමන්ට තියෙන චරිතය හරි ලස්සන දෙකිපාරක් රඟපාන ලස්සනට කළා. කියන්නේ ඔයා කියන්නේ ගීත් මහිම කරන්නේ නැහැ කියලා. ගීත් මහිම කරපු නිසා තමයි සංගීතයේ නාට්‍යයේ මෙච්චර සාර්ථකව මගුලකුත් හොඳ හොයලා දීලා ගීත් මට හොඳ තැනකින් අහු වෙන්නේ නැතුව ගීත් මාද මේ විදිහට ඉන්නේ. කුල මොකද? අද දීගේක. ඒකට මේ සිනහසින් කුලගෙට පියනගන්නේ සනුහරේ අභිමානය රැකගෙන. දෙරණේ අභිමානය අරගෙන. ඒක ඒක කියන්නේ අපේ දේ අරගෙන අලුත් දේ අරගෙන නේද පියනගන්නේ සනුහරේ අපේ අභිමානය රැකගෙන. එතනට අපිව ඔයාව තියලා තියෙන එක සම්බන්ධව ඔයා සන්තෝෂ වෙන්න. සතුටු වෙමට. පේනවනේ සචිනිට හරි ගිය විදිය. ළමයා hina වෙන විදිය දැක්කනේ අපිව දැක්කම. අපේ අත කනගාටු වෙන්නේ තව ඉස්සරහට ගියේ. මොකටද? හා අපේ අභිමන්්‍යට කොල අයියෝ බලා මචං. එහෙමනේ කතා කරන්නේ. හවුද අපි මේ දේචනා. අපේ අභිමන්්‍යට ආවින් ආවින් කෝල් කරනවා අභිමන්්‍යට. අභිමන්්‍යට ගන්නවා සචිනිගේ බබා කෝල් එක. අරන් අයියෝ අර කොන් ඉස්සර ෂෝ එකකට ගිහිල්ලා අපේ අම්මා නටනවා බං කිගේ මචා මාපු මාර ගොඩේ නේ බං බලපං අයියෝ මචං මචං අර ශාන් කියලා අංකල් කෙනෙක් ඉන්නේ මචං ඒ මදිවට රෝස මල්ලකුත් දිලා අයියෝ නෙක්ස් ලෙවල් හිතන්නේ නැහැ මචං ඒගොල්ලෝ ඒ කාලේ අපි හොම් මචං එහෙම කියලා හැබැයි අර පේසර් මා පේසර් අංකල් නම් මරු බම්බලයි තාත්තනම් ආතල් ඩයල් එක මචං වෙන විදිය මාදව අංකලුත් උන් දෙන්න ෂේප් මචං අපේ අම්මා අයියෝ මෝඩයි මචං එහෙම ගියයි නේ අවදාරි අර කොල්ලෝ මචං වීඩියෝ එක දානවා මට එපා වෙලා තින්නේ කොල්ලෝ WhatsApp කරනවා මචං මචං WhatsApp එතකොට WhatsApp අප්ඩේට් වෙනවා නේද අප්පට්ස් මොනාරි එකක් ඇවිල්ලා අර ඇන්ටි කෙනෙක් කොට ඇන්ටි කෙනෙක් එහෙම කියලා කියයි එක හරි හරි අපි දැන් කවුද ඉන්නේ අද කවුද ඉන්නේ අද ඉන්නවා ජයකොඩි ඉන්නවා පාදුක්ක ඉන්නවා නේ වෙන ජයකොඩි ඉන්නවා පාදුක්ක ඉන්නවා ඊට අමතරව මේ මීපේ ඉන්නවා මීපේ නෙමෙයි ඊට අමතරව ඉන්නවා අපේ ඩ්‍රීම් ස්ටාර් වල එතකොට ලිටල් ස්ටාර්ස්ලා ඉතින් අපි ආරාධනා කරන්න සූදානම් සප්නා පාදුක්ක ඒ වගේම තුලංගා ජයකොඩි සමගින් අපේ ඉතුරු සෙට් එකටම ඔබ ළඟින්ම ඉන්න මේ තරුණිය කවුරුන්ද? මේ තමයි සප්නා පාදුක්ක. ඇය මොන්ටිසෝරි පළදරු පාසල් යන ගමන් පැමිණියෙක්ද නැත්නම් ඇය වෙන කාර්යයක් සඳහා යන ගමන් පවසන්න? නෑ මෙහෙටමයි ආවේ. මෙහෙටමයි. මොන්ටිසෝරි යන ගමන් ඇවිල්ලා වගේ. නෑ ඔබේ අන්තපුරේ කෙනෙක්ද? නැත්නම් මේ ඔබේ අන්තපුරේ නැත. අනාගතයේ ඔබේ අන්තපුරේට ඇතුල් විය හැක ස්වාමී. පුත්තු මේ සුභාවේ පුත්තු
රාජ පුරුෂය තොප මෑට කොත්තු කැවීමට බලාපොරොත්තුවක් තිබේ. වෙනවා ස්වාමීනි, වෙනවා වෙනවා. ඔබ ගමන් පහසුකම් සැලසීමට බලාපොරොත්තු වෙමු. එසේ එසේ ස්වාමීනි. තොත්තු දීමෙන් මලකින්. එසේ ස්වාමීනි, වෙනවා වෙනවා. ඔබ කැමතිද මේ අපේ යුග පුරුෂයා සමග ප්‍රවාහන පාසුකම් ලබා ගැනීම? කැමති කැමති ස්වාමීනි. ඔබ ඔබ මම කියන්නේ කොහොමද කියලා දාන්න පුළුවන්. අස්ස බලන්න. එහෙම හරි නෑ. කැමති 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 ස්වාමීනි කියන්නේ නැගේ. මේ ශේත්‍රයට එන පළවෙනි දවස්වල හිතෙන්නේ එහෙම හරි නෑ කියලා තමයි. නේද? තිලංග තුලංග තමයි අපේ පියවදෙනි. එයාත් ඔබේ අන්තපුරේ ඔබේ අන්තපුරේ ඔබේ අන්තපුරේ නැත නැත ස්වාමීනි. දැනට නැත ස්වාමීනි. ඉදිරියේදී විය හැක ස්වාමීනි. Very nice, very nice, very nice. කොහොමද? හොඳින් ඉන්න. ෂාමරුනේ අනේ මේ දවස්වල හොඳින් ඉන්නවා කියලා අහන්න හම්බ වෙනවා කියන එක ලොකු දෙයක් නේ. මොනවද ඔය හොඳින් ඉන්න කරන්නේ සාමාන්‍ය? කන්නේ මොනවද? මං ඉතින් වැඩිපුරම කන්නේ කොත්තු. කොත්තු. මෑට ඉක්මනින්ම මේ අවස්ථාව ලැබෙනු ඇත. මෑට අද යන ගමන් ඔබ අද ගමනාන්තය දක්වා මෑයෝ වෙරගෙන යන ගමන් මගදී කොත්තුවක්. ඔබගේ නිවස කොහෙද? හෝකන්දර. හෝකන්දර ස්වාමීනි. මම වැල්ලම් පිටියේ මට හෝකන්දර හරහා යන එක තමයි ලේසි. ඔයා කැමති BM එකක යන්නද ඇලියොන් එකක යන්නද? ජීප් එක ගොඩ දාගෙන යන්න යකේ. එහෙම ඕනේ නැහැ. ඕනේ එකක් රෝධාතර කරගෙන ඕන ඒක නගිනවා එහෙමද? එළමයා කැමති මා ඒ විශේෂ ධාරාවේ නැත. ඒ විශේෂ ධාරාවේ නැති බැවින් ඔබ එය හැන්ඩල් කරනු මැනව. එසේ ස්වාමීනි. ඉතින් තුලංග කොහොමද? දැන් ඔයා ටීචර් කෙනෙක්, ඉස්කෝලේ ගුගන්නනවා නේද? ඉස්කෝලේ ගුගන්නනවා. ඔව්, මම ප්‍රයිවට් ස්කූල් එකක් ගුගන්නනවා. නියමයි. මොනවද ගුගන්නන්නේ සබ්ජෙක්ට් එක? ඩාන්සින්. ඩාන්සින්. ළමයින්ට පුළුවන්? ඒ කියන්නේ? ඒ ළමයින්ට ඔයා ගුගන්න ළමයින්ට ඩාන්සි පුළුවන්? ඔය ඉතින් පුළුවන් අයත් ඉන්නවා, බැරි අයත් ඉන්නවා. මොන්ටිසෝරි ළමයිද? මොන්ටිසෝරි අය. Thank you. ලද්දරුවන්. ඉඳගමු, ඉඳගෙන කතා කරමු. හරි හරි. ගේමි ගීසුමානේ ආවේ අපේ සඳනි පතිරණගේ. එයයි මෙයයි එක ඉස්කෝලේ උගන්වන්නේ. යාළුවෝ. ආ. එසේ ස්වාමී. ඉතින් මේ පැත්තේ ඉන්නවා පේෂල. නාකලන්ද කන්දල. නාකලන්දල. ගොඩ දවසකින්. ඔව්, ගොඩ දවසකින්. නේද? බලන්න. ළමයි කොච්චර ෆස්ට් ටයිම් නේද ආවේ? නෑ නේ. නෑ නෑ. සෙකන්ඩ් ටයිම් ආවනේ කලින්. ආවනේ. ඉතින් මොකද වෙන්නේ මේ දවස්වල? මේ දවස්වල සංගීත කණ්ඩායම එක ගීත ගායනා කටයුතු කරනවා. ඊට අමතර ගුවන්විදුලි සංස්ථාවේ වැඩසටහන් වලට දායක වෙන. සභාපති. ඒ වාටි ආලෝකයෙන් දිස්නා කියලා. ඒ සභාපතිනියක් දීලා නාකන්දර කියලා. දිස්නි කියලා. දිස්නි. කියන්නේ ගුවන්විදුලි සංස්ථාවේ සභාපති. සභාපති. උපසභාපති. ඒ වගේද පේන්නේ? නෑ නෑ, එහෙම නෙවෙයි. ගුවන්විදුලි සංස්ථාවේ මේ දවස්වල සභාපති ඔයානි කිව්වේ, මනෝජය කිව්වේ සභාපති කියලා නේද? සභා නේද? එයාලට සභාපති. ආ, මනෝජයට සභාපති. මනෝජයට සභාපති. මනෝජය වෙන්න බෑ. මනෝජයට සභාපති වෙන්න බෑ. මෑගේ එක කතා කරනවද? ඔව්, සප්න ඔයාට මේ සප්නත් එක්ක කතා කරමු. එහපත කතා කරලා ඇවිල්ලා අපේ තරින්ද ඉන්න. තරින්ද කාලෙකින්. අයිබන් අයිබන්. මයික් එක. තරංග කොයි මේ තරින්ද කොහෙද මේ වැඩ කරන කම්පැනි සර්ට් එකක්ද නැත්නම් නැත්තම් ඔයා මේකටම ගත්තා. ඉල කොල්ලෙක් තමයි අම්මා අපේ. හරිද, තාම බොරස් කමුද? ඔව්. අර ගෙදරමයි නේ? තාම එහෙමයි. අර ගෙදරමයි. ඔව්. ඒ ගෙදරමයි ඉන්නේ. ඒ ගෙදරමයි. නියමයි නියමයි. ඒවල් මාරු කරන්න නරකයි. උන් නීටි දැන් මාරු කරන්න නරකයි. අර එහා පැත්තේ ඉන්න පබුදි කවීෂා. පබුදි දැන් කෙලින්ම නිකන් නේ සාරි ඇඳලා වහින්නේ කෙලින්ම. ඉන්නේ. ඉස්සරෙම ඉන්නේ මෙච්චරයි එනකොට ලිටල් ස්ටාර් එක. මෙච්චර ලිටල් ඉල්ල. අරේ තූ දාලා අර අයිසුරු යක්කලා ඔක්කොම ඒ යක්කන් යනවා මේකන් යනවා. දැන් කොහමද ළමයි දැන්? මේ පාර මෙයා ඇවිල්ලා ඩාන්ස් එක කරානේ. මේ ඩාන්ස් එක හරි ජනප්‍රිය වුණා. අතිශය ජනප්‍රිය වුණා. කාජල් වගේ කියලා නේ. ඇත්තටම කාජල් වගේ කියලා සෑහෙන එක මේ වෛරල් ගියා. ඔබට මේ පැත්තරෙන්? අර පැත්තරෙන් පොඩක්. ආ, ඒ පැත්තර පොඩක් කාජල් වගේ ඉස්සරහින්. ආබු වගේ ඉස්සරහට පොඩ්ඩක් නේද? උඩ බලන්න අයිෂාර වගේ. උඩ බලන්න, උඩ බලන්න. එතන අයිෂාර වගේ. උඩ බලන්න, අර ලයිට් එක දිහා මේ මේ ලයිට් එක දිහා බලන්න. බලන්න ඉතින්. පොඩ මේ මේ උඩ දිහා බලන්න. උඩ අර දිහා. ආ, ජූයි චවුල වගේ. ඒ ඒ පැත්තරනේ. බිම් බලන්න. ආ, මදුරු ඩික්සිත් වගේ. ඒ කියන්නේ මේ ළමයා මුළු බොලිවුඩ් එකම මේ ළමයාගේ මූණේ තියෙනවා. බලන්න කොච්චර හොඳයිද කියලා. නේ.
ඩාන්ස් එකක් තාම කොහමද? අම්මා. අම්මා දීපිකා වගේ. ප්‍රියදර්ශනී. ප්‍රියදර්ශනී. ඒ සිං කරනවා දීපිකක්. සිං කරනවා. මෙයා මේ අපි කියන්නේ ಭಾರತයේ දීපික. මේ අපි දීපිකා කර දවසක එන්න කියමු චැම්පියන් ස්ටාර්ස්. ආ ඕ. ඔව් නේ. නේ. අපි සින්දුවක් අහනද මොකද කරන්නේ උදේ පාන්දරම? එහෙනම් අපි අද වැඩේ පටන් ගමු. මේ තරින්ද අකලංක ආදරේ සරණ ඕ ඕ ඕ ඕ ඕ ඕ
බස්කොන්දොස්තරලගේ බඩි ක්ලීනර්ලගේ සින්දුවක්ත හෝ 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 නේ හෝ කියල මහන්සි නේ ඇත්තට මොකද වෙන්නේ ඉතින් මේ දස්වමනා කරන්න මේ දස්සලයේ මගේ ඔරිජිනල්ස් දෙයක් කරගෙන යනවා ඒක ඉස්සරහට දාන්න ඉන්නේ ඒ ටිකේ වැඩ ටික තමයි මේ දවස් ටික ඇහින්නේ කතා කරමු ඒවා තමයි කරගෙන යන්නේ නේ ඔව් අලුත් ඒ කියන්නේ මොනවාද ප්ලෑන්ස් දැන් බැන්ද ප්ලෑන්ස් නෑ තාම 23යි 23 කියන්නේ නැද්ද මාද මට මාද මාස 20ෙන් බැඳලා රිවර්ස් උතුනානේ 23 වෙනකොට ඔව් 22 දී දැන් ඊට පස්සේ ආයි බැන්දයි බැන්ද 32 දී 32 දී ආයි බැන්ද ආයි බැන්ද ආ ඉතින් බැන්දේ නෑනේ නෑ නම් කමන්නේ තාම අම්මා එනවා නේද තාම අම්මා එනවා අද තාවනේ ඔව් මේ ඉස්සරහා ඉන්නවනේ අම්මයි නේකට ඔයා කැමතිද නැත්තම් නැද්ද අපි ප්‍රසිද්ධියේ ගියපු කොට අම්මේ දැන් නම් ආ මේක හොඳයි නේ අම්මා ඇත්තටම මේක හොඳයි හැම වෙලේම එනවනේ පොඩි කාලේ ඉඳන්ම නේ පොඩි කාලේ ඉඳන් එනවා තාමත් එනවා ඉස්සරහටත් එයි ඔව් ඕක බැඳලා යන දවසට ආවොත් තමයි අවු එහෙම නෙමෙයි මල්ලි දැන් ඉතින් අම්මට පොඩක් ඉන්න කියලා වෙන ළමයෙක්ව ගේන්න ඔය ඔව් අම්මට ගෙදර ඉන්න කියලා අම්මා පොඩක් ගෙදර හිටපු දෙන්න වෙන මොකක් හරි කරගෙන ඔව් ආ අම්මෝ ඔල් එම් බැරිද දැම්ම එහෙම අදහසක් නෑ අයියෝ දැම්ම නෑ තව තව කාලයක් යනවනේ ඔව් තමන ජොබ් එකක් කරනද නෑ මියුසික් ම තමයි කරන්නේ මම ස්ටුඩියෝ එකක් කරනවා මගේ යාළුවෙක් එක්ක ඒකේ වැඩ ටික තමයි කරගෙන යන්නේ කරගෙන යනවා ෂේප් එකේ මරු අපි කතා කරමු ඔරිජිනල් එක ගැන ඔක්කොම හරි ජයවා ආ අපි බ්‍රේක් එකකට යන්න පේශල පොඩි කාලේ එහෙම අම්මා ඔයාගේ ආවද වැඩ වලට උදව්වට පිට පස්සේ නෑ මං අපේ අම්මලා ඔය ස්කෝලේ ප්‍රින්සිපල් එන්න කියලා එම આવුවා තමයි ජීවිතේ ඔයාගේ ගීත්ම කොහොමද අම්මාවද පිස්සුද ගීත්ම අයියෝ වඩ වැටියක් ගන්න ඇවිදී අම්මා වෙන්නේ නෑනේ නෑ 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 එහෙමත් තියනවා ඒකෙත් පොඩි කප්පේ ආවනේ හා අපිත් ආවා මං හිතන්නේ ආවම දෙරණට එනකොටත් අපේ අම්මලා අපිව හැදුවේ සරුංගල් වගේ යන්න දුන්නා නූලා තේ තියන්නේ අපි බ්‍රේක් එකකට යන්ද යමු අපි බ්‍රේක් එකකට ගිලික් බන්ට එන්න මේ දරන චැම්පියන් ස්ටාර් සීසන් අන්ලිමිටඩ් දරන චැම්පියන් ස්ටාර් සීසන් අන්ලිමිටඩ් අන්ලිමිටඩ් මාදව අපි කායකද කතා කරන්නේ සප්නත් එක අපි සප්නයි කතා කරමු රයිට් කතා කරන්න ඔය සප්න නෙමෙයි ඒ සප්න ඒ තුලඟ මේ සප්න එහෙමද මට හිටපු ගමන් මා මනෝජය වම දකුණ පැටලෙනවනේ එහෙම තියෙනවා මට වම දකුණ පැටලෙන පොඩි කාලේ නම් තිබුණා මට නේ ඔව් ඉස්සර මම මාතර යනවා කියලා යන්නේ මේ 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 නූරෙලි පැත්තට ඒ කියන්නේ දකුණ කියලා මට එහෙ හිතිලා තියෙනවා මේ මේ සප්න දැන් මේ දවස්වල ටීවී දෙරණේ විකාශය වෙන ලොක්කිගේ කතාවේ බොහොම අපූර්ව චරිතයක් කරනවා ලොක්කිගේ කතාවේ ඇන්ඩ්‍රියා කියන කැරක්ටර් ඇන්ඩ්‍රියා ෆැලන්ගෙන් ආවේ ඕ නෑ ඇත්ත මම ওই ලොක්කිගේ කතාව තියනව නේද ඕකේගේ කතාව බලලා තමයි හැම වැඩකටම යන්නේ මම ලොක්කිගේ කතාව බලන්න නැතුව ඒ කියන්නේ සාමාන්‍ය ඒක මගේ පුරුද්දක් වෙලා ඒක මොෂුම් මත හේතුව මොකද්ද නෑ ඉතින් ඒ නාට්‍ය ඇත්තටම අනිත් ඒවාට වඩා හොඳයි හා මම හිතේ නෑ මෙයා ඇන්ඩ්‍රියා කියලා මට ඒ පොඩි නේ ඇයි ඒ වගේ නත් නේ නේ ඒ වගේ එහෙම නෙමෙයි මට දැන් මට දැන් තමයි මේක බලන්නේ ඇන්ඩ්‍රියා නිසානේ ඔයා මෙයා ඔයා බලන්නේ ලොක්කිට වඩා ඇන්ඩ්‍රියා තමයි ගති එහෙමද වාඩි දෙන්නේ නැද ඔයා තමයි මේකේ මේන් රෝල් එක වෙන්න තිබුණේ කියලා වෙන්න තිබ්බේ නෑ ඔයාට ඇත්තට එහෙම හිතෙන්නේ නැද්ද නෑ හිතිලා නෑ නෑ මෙයාට එහෙම හිතෙන්න විදියක් නෑ මෙයා දැන් මෙයාගේ විදියට මෙයාට ඇන්ඩ්‍රියා කියන චරිතය තමයි හරියටම ගැලපෙන එක හරියටම ගලපලා දීලා තියෙන්නේ නේද සාමාන්‍යයෙන් දීර්ඝ මම මේක බැලුවා ඒ කියන්නේ මේ මේ කැරක්ටර්ස් ඒ දැන් අපි නාට්‍යයක් බලද්දී නිකම්ම බලන්නේ නැහැ නේ මනෝජය නිකන් නේද මේ මේ නිකන් එළුව දිහා බලනවා වගේ අපි බලන්නේ මේ නාට්‍යයේ රංගනය එතකොට ඒකේ කොස්ටියුම් සමහර වෙලාවට කොහොමද කරලා තියෙන්නේ මේකප් එක
මේ වෙලාවේ වැඩිද මේ වෙලාවේ අඩුද මේ හවස සීන් එකට මෙයාට ගාලා තියෙන මේකප් එක වැඩිද උදවල් සීන් එකට මෙයා ඩල්ද ඒවත් බලනෝනේ අපි කන්ටිනියුටි හරිද ඒ නිසා මම ඇත්තටම මේ හැමදේම බැලන්ස් නාට්‍යය තමයි ලොක්කී කියලා කියන්නේ ඔන්න මගේ හදවතේ කතාව මං කිව්වා එතන යාට ඕගොල්ලෝ තීරණය කරන්න මොකද්ද කියලා ඉතින් දැන් ඔයා කියන්නේ ඒ ලැබෙට උත්තර දෙන්න මෙදුන්නේ නැහැ නේද ඉතින් ඔයා ඔයාට මොකද හිතෙන්නේ එහෙම ඇහෙද්දි ඔයා ගැන මේ විදියට ඇත්තටම සතුටුයි ඉතින් Netflix බලන්න පුරුදු වෙලා වගේ ලොක්කි බැලිනවම ඔයාට බැලෙන්න බලනවා අනිවාර්යෙන් බලනවා උඩේ නිකන් ඉන්නවා ගෙදර බලනවා අනිවාර්යෙන් අනිවාර්යෙන් බලනවා ඉතින් දැන් ඇන්ඩ්‍රියාට ප්‍රතිචාර කොහමද ප්‍රේක්ෂකයන්ගේ ඇන්ඩ්‍රියාට හොඳ කියන අයත් ඉන්නවා ඉතින් බනින අයත් ඉන්නවා ඇයි බනින්නේ හේතුව මෙයාගේ සාර්ථකත්වෙන්නේ බයින්නේ නෑ නෑ එමෙ නෙමෙ බනින්න ඕනේ නෑ නෑ ඇයි බනින්නේ නෑ කල්පට ආදරය කරන අය චුට්ටක් කැමති නෑ ඉතින් මං එයාට ඔය කල්පටම ආදරය කරන්න ඕනේ නැහැ මේ පේජලත් ඉන්නේ ඒක ටීවී එකේ කතාවක් නේ නේද මේ ඇවිල්ලා අපි ඉන්නේ 2023 නේ මිනිස්සු දැනගන්න eBay මේක නාට්‍යයක් ඒ තරම් තාත්වික විදිහට මේගොල්ලෝ ඉදිරිපත් කරනවා නේ ජීවත් වෙනවා අන්න හරි ලොක්කිගේ ඇස්සේ ජීවත් වෙනවා මිනිස්සු නේද ලොක්කිගේ ඇතුලේ ජීවත් වෙනවා අන්න ඒකයි මේ වැඩේ කියන්නේ ඒ නිසා තමයි මිනිස්සු බයිනවා බයින එකක සම්බන්ධව දුක් වෙන්න එපා ඔයාට ඔයාට නෙමෙයිනේ බයින්නේ බයින්නේ ඇන්ඩ්‍රියාට බයින්නේ ඒ වගේ ඇන්ඩ්‍රියාට කොච්චර සාධාරණයක් ඉෂ්ට කරනවද කියලා අම්මපා. කොච්චර හොඳයි නේද? බලන්න මේකනේ වැඩේ. ඔය සමහර ප්‍රශ්න ගොඩාක් සීරියස් ගන්න එපා නංගි මේ වැඩේ. නේද? ඔයා බය නැතු ඉන්න. අපි මේ අපි මේ නාට්‍ය ගැන මම වංගාට කිව්වේ. මං මේ වගේ දේවල් එහෙම ටිකක් ඩීටේල් බලනවා කීවා. ඉස්සර මුල් කාලේ සංගීතය බැලුවා ඊට පස්සේ දැන් වයි. සැලෙනා නුවන් බලන්නේ නැද්ද? බලනවන්නේ නැන්නම්. සැලෙනා නුවන්ුත් බලනවා නේ. සැලෙන වෙලෙන දළුව විලස නිතම නළුලත් බලනවා. ඒකත් බලනවා. ආ. ඒක ඇත්තට මේ ඔය දැන් අලුත් නාට්‍ය ටික බලනවා කිව්ම. අලුත් ළමයිනේ ඉන්නේ. අලුත් ළමයි ඉන්නේ. අලුත් characters. ඒ වගේ තියෙනවනේ. දැන් බලා දිහා බලන් ඉඳලා එපා වෙලානේ මම. නේද? ඒක ලංකා. දැන් වාගේ ඩ්‍රාමා එකේ වැඩියෙන්ම මිනිස්සු ආදරය කරන්නේ ඔයාටද නැත්නම් මේ ඩිලුෂිටද? මෙයාට? ඩිලුෂියක් එහෙම කියන්න බෑනේ. ඒ බොරු කියලා අපිට පේනවා ඒ උදේ. නෑ නෑ ඉතින් එයාට ආදරේ. ඔයාට? ඒ උනාට ඔයා හිංසකයි කියලා හැමෝම කියන්නේ. අපි දැන් ඔය මාකට් එකට බඩු ගන්න ගියාම සමහර අය අහනවා මේ සංගීත ගැන ඉස්සර ඇහුවා. දෙවෙනි නිම ගැන ඇහුවා. දැන් ඔය සැලෙනා නුවන් ගැන හද්දි ඔයා ගැන අහනවා මට ඔයා හම්බෙලා තිබ්බ නැති නිසා මං කව මේමයි මට හම්බෙලා නෑ මං කැරක්ටර් එක බල්ලා තියෙනවා. නමුත් මට හම්බෙලා නෑ හම්බෙච්ච දවසක යන කියලා ඒ උනාට ඔයාට ගොඩක් කැමතින මිනිස්සු. දිලූෂි ගැන නපුරු පාටක් තියෙනවනේ. මොනවා වුණත් එයාගේ ඔරිජිනල් එකේ ඒකත් එක පොඩි අවුලක්. මේ අපේ සුභා කරක පානෙත් ඒක නේද? ඈ? නෑ ඒක නෙමෙයි. සුභා ඒක නෙමෙයි. අම්මයි කියන්නේ. එයා අම්මයිගේ පුංචම්මට ඉන්නේ. අම්මයිගේ සුභා ඉන්නේ පුංචම්මට. බඩ බඩ පැටලුණා නෑට දෙක. ඔව්. පුංචි අම්ම. ඇත්තම. හරි. මේක නම් මම වීඩියෝ එකේ කිව්වේ ඉතින්. ඔව් තු ළඟ. ඉතින් කියන්නේ කොහට කොහොමද මේ අවස්ථාව ලැබුණේ මේ ටීවී දෙරණත් එක්ක එකතු වෙන්න මොකද්ද? මතකේ පොඩක් කියන්නේ කොහොමද? ඔඩිෂන් එකකින් තමයි මම ඔඩිෂන් එක කොහමද ඔයාලට සෙට් උනේ ඔඩිෂන් එක සෙට් උනේ කියන්නේ මගේ ඩාන්සින් සර් තමයි මට ඒ පෝස්ට් එක දැම්මේ කවුද ඔයාගේ ඩාන්සින් සර් මිහිරංග සර් රසික සර් දෙනෙක් ඉන්නවා ඉතින් සර් දාලා මට කිව්වා යන්න කියලා ඊට පස්සේ ඉතින් මං ආවා මම පස්සෙ වාට එක සෙට් වුණා බලන්න කොච්චර නේද වාසනාව කියන එක ඩාන්සින් සර් කෙනෙක් කරහරි එන්න පුළුවන් පළවෙනි නේද වාසනාව කියන එක මිනිස්සුන්ට නේද වාසනාව කියන එක දැන් ඊට කලින් රඟපාලා නැහැනේ වානේ ඊට කලින් dance කරලා ඔයා මොකද කැමරා විස්තර හිටගත්ත ගමන් මොකද වුනේ පළවෙනි දවසේ වාට කොහොමද ඒ අත්දැකීම දැනුනේ ඒ කියන්නේ මම commercials ඒ කියන්නේ clothing brands කරලා තියෙනවා නමුත් ටෙලිග්‍රාම් රඟපෑම කියන ඊට වඩා වෙනස් දෙයක් first time නේ පොඩක් ඉතින් වය වුණා ඉතින් කරා shape දැන් මියාගේ කැරක්ටර් මියා හොඳට කරනවා අධ්‍යක්ෂණය කරන්නේ මතක් කරමු ශ්‍රියන්ත ප්‍රසාද් රත්නායක අයියා ඒ වගේම නිදුකය තමයි ලියන්නේ මගේ crew එකේ හැමෝම මම මතක් කරනවා මේ වෙලාව. උගල එක පවුලක් වගේ ඉන්නේ නේ. ඔව් ගොඩක්ම ඉතින් මම fit එකේ ඉතින් ඉන්නෙම ඩිලුෂියක් අද්දක තමයි. කොහොමද ප්‍රමෝත් අයියගෙන් ලැබෙන සහයෝගය? ආ ඒක කියන්නේ අයියානේ මම දැනගන්න ඕනේ. ප්‍රමෝත් අයියගෙන් තමයි මම ගිය පළවෙනිම දවසේ මම ප්‍රමෝත් අයියා තමයි මුලින්ම හම්බුනේ. ට්‍රාන්ස්පෝර්ට් දුන්නේ. ප්‍රමෝත් අයියා ඉතින් මට සපෝට් එකක් වුණා කියන්නේ මොකද මම දන්නේම නෑනේ ටෙලි ඩ්‍රාමා ෆීල්ඩ් එක
ප්‍රමෝදෙන ප්‍රවීණයනි. එයාමට ලොකු සපෝට් එකක් වුණා ඒ වෙලාවේ. මොන වගේ සපෝට් එකක්ද? මේ අපේ දෙරණ මොන වගේ සපෝට් එකක්ද? අපේ දෙරණ කට්ටිය අපි එහෙම තමයි හදලා තියෙන්නේ. ඒ කියන්නේ අලුතෙන් එතනට එනකොට අපි ඒගොල්ලන්ට සපෝට් කරනවා. ප්‍රමෝද්ලත් ඒ වගේ මොන වගේ සපෝට් එකක්ද ඔයාලට දුන්නේ? බත් එක ගෙනල්ලා දෙනවා, මුල් කාලේ මාළු කැල්ලා කනවා. ඉවර වෙන්න යන්නේ මාළු. ඔයා පිටපත බලා ගන්න ගියේ මම බත් කට කවන්නම් කියලා. ඒ වගේ ඒවම කරේ නැද්ද? නෑ නෑ ඒ වගේ නෑ. ඒ කියන්නේ ඩයලොග්ස් කියද්දි හැම නංගි මෙහෙම කියන ටයිමින් ගන්න ඒ වගේ උදින් මට සපෝට් කරා. අනේ බලන්න ප්‍රවීණත්වය කියන්නේ නේද? ඒක ගීත් මහිතර ඊට වැඩි හොඳ සපෝට් එකක් දෙනවා. අනිවාර්යෙන් වෙන ගොඩාක් ඒවා ඇවිල්ලා මේ කියනවත් එක්ක අපිට ගොඩක් දේවල් දැනගන්නත් පුළුවන්. අපිට ගොඩක් දේවල් දැනගන්නත් තිබ්බා ගීත් මහිතර. මෙහෙමයි මට හිතේ රහස් තියාගන්න බෑ. සුදානේ ඔයා ඔක්කොම ප්‍රසිද්ධිය කියලා දාන්න ඉවර කරන්න මෙතන. මොකද මේ මේ පොළවේ මේක මේ පොළවේ මේ මේ වේදිකාවේ කියන දේවල් ඔයාට මේ වේදිකාවේ විතරයි කියන්න පුළුවන්. මං අවුරුදු පහ එළියට ගිහිලා කවදාවත් ඔයාට කියන්න හම්බ වෙන්නේ නැහැ. මේක පාර්ලිමන්ට් එක වගේ. නැද්ද මනෝජයි? අනිවාර්යයෙන්. අරික පේෂන් මං අවුරුදු 15ක් විතර ඉඳලා දන්නේ නැති දේවල් මේ ඉන්ඩස්ට්‍රි ගැන දන්නේ නැති දේවල් ගීත් මගෙන් දැනගන්න පුළුවන් හරි පොඩි වෙලාවකින්. සහ ඒවා මේ මේ ආයි මේ ගීත් බන් නිඳ ගියත් ඇහෙනවනේ. බල්ලෝ වගේ. නිඳ ගියත් ගීත් වලට බල්ල පුරනවනේ. බල්ල හොඳට පුදි ඒත් පුරනවා. ඒ වගේ ගීත් වලට නිින්ද ගියත් ඇහෙනව නේද? ඔව් අනේ. නිින්ද ගිල්ලත් හොඳට නිදි ඒත් ඇහෙනව. අපර ආද මං ඒක ඔය ඉස්සරහ කිව්වේ. නේද? ඔව්. ඔය නිදාගෙන ඉන්නවා. බල්ලා නිදාගෙන හිටියට මනුජය ඇහෙනවනේ. කවුරුර එනකොට බල්ලා නිින්ද ගිය නිදි ඉන්නකොට කන මෙම් වෙනවනේ. ඔයාගේ කන මෙම් වෙනවද? නෑ නෑ. එන ඔයාගේ මොකක්ද? අත ඉස්සරව. නෑ නෑ මට නිින්ද ගියාට ඉතින් සමහර ඒවා මං ඇහෙట్లా කල්පනා කරනවා ඒක මට කොහෙදි දැහුණේ කියලා. එතකොට මං නිදාගෙන ඉන්නකොට තමයි මට ඇහිලා තියෙන්නේ. ඒ කියන්නේ ඔයා රඟපානවනේ එතන නිදාගෙන වගේ බොරුවට අන්නේ. නෑ මට හොඳට ඉන්න ඕනේ දැනක. අපරාදේ ඔක්කොම උපදූපටි කියලා. උපදූපටි නිදි වගේ ආගෙන ඉන්නවා අම්මා අර කිබල බල්ලා වගේ නේද? පොඩි ට්‍රික් එකක් තියනවා. පොඩි එකක් තියනවා. අපි අම් බ්‍රේක් එකකට. අපි බ්‍රේක් එකකට ගිහිල්ලා. අපි බ්‍රේක් එකකට ගිහිල්ලා ඉක්මනට එන්න මේ දරන චැම්පියන්ස් ස්ටාර්ස් season unlimited derana champion star season unlimited unlimited pun sisi inne hari ahinsakai ne o mitiyata pun sisi mata kiyenawa man me sapnata e character ekak inna thari aasailu pun sisi poda aadarin balapa poda 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 aadare oba saharan wage balanne baba neewa saharan wage balanne ko me patta ko aadarin balanna sapna diya poda karakila ban ko ban පොටයක් ගන්න කොල්ලයි පොටයක් ගන්න එකයි කොල්ලයි පොටයක් ගන්න එකයි සප්න පොඩි පොටයක් ගන්න ඔයාගේ ෆෑන් කෙනෙක් ලොකු ෆෑන් කෙනෙක් පුන්සිසෙන්ට පොටයක් ගන්න එන්න එන්න පුන්සිසෙන් මොකද පොටෝ එකක් ගන්න ඉන්න කියන්නේ පොටයක් ගන්නන්න මාදෝ මස්කඩේ ගිහින් ඔයගේ බටත් ඔයාගේ එන ෆෑන් කෙනෙක් ඔය මයික් එක තියලා එන්නංගේ අම්මා පොඩි chance එක දෙන කරට ඕන අත දා ගන්න පුළුවන්. කැමති. කමන්න ගවන්න. ඈන් කෙනෙක් අපේ නංගි කෙනෙක් බා. අත දාපන් කරට වයන් දෙපා. මයිල් නෙමෙයි උගෙනම පුන්සිසි. මනෝජය කියන ස්මයිල්ලු. පුන්සිසි. පබුදි dance එකක් දාමුද පොඩි. අපිට නිකන් පබුදි මෙහෙම ඉන්නකොට පොඩි අවුලක් තියෙනවනේ. අවුල අවුල. පබුදි පබුදි නිකන් සත්‍යම් සිවම් සුන්දරම් එකේ සීදේවි වගේනේ. නේද? අපි බලමු මේ තමයි පබුදි කවීෂා.
සුපර් 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 ගීත්මත් පුඩි ගැහුවට එච්චර හිතකින් නෙමෙයි ගැහුවේ. අනේ නෑ එළමයා ලස්සනට dance කළා. නෑ දැන් හරි dance කරන්න බෑ. කියන්න එපැයි කොහොමත් එළමයා හොඳට කරනවනේ. ඔව්. ගීත්ම තාලෙට අපුඩි ගහපඩි. තාලෙට. අනේ බුරු කියන්නේ කානේ. එහෙම එහෙම ඔයා කියන්නේ පපුදි එහෙම හොඳ නෑනේ. ගීත්ම ඔයාට වඩා ඔයාට වඩා වැඩිම ලක්ක කෙනෙක් විදියට ඔයාගේ මේ නර්තනය ඔයාගේ තියෙන දක්ෂතාවය අගය කරන්න එපේ. මේව අපි දැන් අපි ඉඳලා වාව් වා ෂා කියති ගීත්ම. හෙලෝ හෙලෝ කතා කරන්නේ ඉතින් මොකද වෙන්නේ මේ දවස්වල ඕලෙවල් ඉවරයි අම්මා ඕලෙවල් ඉවරයි රිසල්ට් ආවද නෑ තාම ඒ ලෙවල් ක්ලාසස් පටන් ගත්තා මොනවද කරන්නේ ආර්ට්ස් කරන්නේ මේ ජපනීස් ICT dancing encephalitis Japanese encephalitis අනිතක dance dancing ICT කියන්නේ IT තාක්ෂණ information technology නියමයි නේ නේද මනෝජයි IT වලින් ප්‍රශ්නක් ඔයත් IT නේ කරේ එන ඔයා මොනවද කරේ සප්න ඔලෙල් කරේ නෑ නේ ඉතින් මොනාද වාගේ දැන් ඉස්සරහ plans දැන් කතක් exam තියෙනවා ඒකට රෙඩි වෙනවා ඒ ලෙවල් ඉවර වෙලා ඒ ලෙවල් ඉවර වෙලා කැම්පස් යන තමයි ආස කැම්පස් එකෙන් අවුට් වෙලා රට යන කොහෙර හොඳ රටක් බලලා ඉසුරුමත් වැඩ කරන්න එහෙම නෑ මුලින් කැම්පස් ගිහිල්ලා ඊට පස්සේ ඉතින් බලනවා මෙහෙ ඉන්නවද යනවද කියලා නේද බලන්න කොච්චර හොඳයිද කියලා ළමයි මෙහෙ ඉගෙනගෙන වෙන රටකට යනවා කියන්නේ කොච්චර හොඳයිද නියමයි නියමයි ඉතකෝ පේෂන් මේම අහිංසක විදියට හිටියට මෙයාට ගීත්ම අනවශ්‍යව කතා කියන්න පාඩ ගන්න එපා සර්පන්ටයින් රෝඩ් එකේ ආ දෙලිම ත්‍රිවිල් දෙකක් ඒ ගීත්ම හදිසි වෙඩි පාරකින් රංගන සිල්පිටියක් වෙඩි පාරෙන් මරුට ඊට පස්සේ අපි ඒක බලන්න ඕනේ මේ ආද දෙරණ අද නේද මේකෙම ගිහලා මෙම බලද්දි අම්මා ගීත්මට තියලා තියෙන මොනේ සර්පන්ටයින් රෝඩ් එකේ ආසයි නේ මොකද්ද එහෙම වෙනවට අනේ නෑ මම ඉතින් ඔයත් එක්ක කොම්පිටිෂන් යන්නේ නෑ ඇත්තට දේවල් ඒ ළමයාට කිව්වේ මොකද්ද ඒ ළමයාට කිව්වේ අච්චර මම මෙහෙම කැතට අපුඩි ගැහුවා කියලා නෑ ඒක හරි ඒ ළමයා වුණාට ඒ ළමයාට ඉවසීමේ ගුණය තියෙනවා මටත් තියෙනවා ඒකද මම මේකට එන්නේ මෙච්චර හරිද ඒ ළමයාට ඉවසීමේ ගුණය තියෙනවනේ මාද හරි හරි ඒ හින්දා තමයි ඒ ළමයා ඒ වගේ වැඩ කරන්නේ හැබැයි ගොඩාක් අවුත් ඇද්ද ඒෂල හැබැයි ඒ ළමයා එච්චර ලස්සන නටද්දි මල් ගැස්සක්වත් නොදී ඉන්නවා කියන එක නම් මට තියෙන ලොකු ලොකු අඩුවක් ඒක මට හිතුනේ අපි දෙනවා අපි ටොෆි දෙනවා මලුත් දෙනවා අපි පොඩ්ඩක් කතා කරලා යන්න අනිවාර්යයි අපි කතා කරමු තුලංග එක්ක කතා කරන්න උදේ දැන් තුලංග ෂූටින් යනවා ඊට පස්සේ රැකියාවට යනවා අම්ම රැකියාව ගාව උනේ ස්කෝල් එක වැඩ කරනවා ටීචින් කරනවානේ ඉතින් කොහොමද ඒවත් එක බැලන්ස් කරගන්නේ ෂූටින් එක මොකද්ද බැලන්ස් කරගන්නේ ඒ කියන්නේ අමාරුයිනේ රැකියාවක් කරන ගමන් රංගන කටයුතු කරන්න අමාරුයි ඔය කරන්නේ ඔය කරන්නේ ඔය අගේ කරගන්නේ තමයි මම අහන්නේ රහස මොකද්ද කියලා අමාරුවක් නැහැ ඔය කරගෙන ඉන්නේ කොහොමද ඔයා ඒ ටික බැලන්ස් කරගන්නේ? ඒ කියන්නේ සෙනසුරාදා දිවිදා තමයි ෆුල් ඩේ ෂූටින් යන්නේ. ගොඩක්ම මට සපෝට් එකක් දෙනවා මගේ ක්‍රූ එකෙන්. ඒ කියන්නේ කැබින් කෝලෙත් ඉස්කෝලෙත් තියෙනවානේ. එතකොට ඒකත් බැලන්ස් කරගෙන මට ඉතින් නංගි මෙහෙම ඩේට්ස් ටික දෙන්නාම ඉතින් මම කියනවා අයියෝ මට මෙහෙම පුළුවන් කියලා. ඒගොල්ලොත් ඇජස්ට් කරලා මට ඉතින් දෙනවා. ඒකත් ලොකු සපෝට් එකක් මට. නැත්තම් නැත්තම් අන්න එහෙමයි. ඔයාගේ වාගේ යාළුවා සඳනී ගැනත් පොඩ්ඩක් කියන්නකෝ. ඔව් අනිවාර්යෙන්. සඳනියක් ඇත්තේ ඉතින් අපේ ඉස්කෝලේ. කොයිද වයි ඉස්කෝලේ? ආ උගන්නන ඉස්කෝලේ. උගන්නන ඉස්කෝලේ. ආ ඕකේ. ආ ඉතින් එයාත් ෂෝකෙදි. හරි කටන එයාගෙත්. අපි මොන හරි දෙමුනේ අච්චර හොඳ dance එකක් දුන්නාට පස්සේ නේද කට්ටියම ඉන්නේ. පබුදීගේ dance කරනවා මම දෙන්නේ මල් මදි මර දීලා ටොෆිවත් දෙන්න ඕනේ. පැනිරහට මොන හරි දෙන්න ඕනේ. පැනිරහට දෙන්න. එයාගේ 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 නංගි නේද ඉන්නේ? මල්ලි. නෑ මල්ලි නේ ඉන්නේ. මල්ලි නේ. මල්ලිටත් ගිහින් දෙන්න කියලා දෙන්න එනවා නේ. එන්න. සප්නාද මෙහෙම ඔඩොක්කු එදාගෙන යන්න ගෙනාවේ. මම දෙනවා අපේ කට්ටියටම මම ගානේ ටොෆි වැස් සා There are a champion star season unlimited. Unlimited. Appear
කායක එක්කද දැන් කතා කරන්නේ? අපි සප්නත් එක කතා කරමු. සප්න වඩ හොඳ යාළුව හැම ඉන්නවද? මට යාළුව අඩුයි දෙතුන් දෙනෙක් ඉන්නවා. කියන්නේ මේමයි මෙයත් එක්ක වැඩිය කට්ටිය ඉන්නේ. ඒ කියන්නේ මෙයාට මෙයත් එක්ක ජෙලස් ගොඩක් අය. ආ. එහෙම නෙමෙයි. ඒ කියන්නේ මට ඉස්සරින්දම යාළුව අඩුයි මං කතා කරන අඩු නිසා. එහෙමත් ළඟ කට්ටිය තමයි. නෑ අනිත් මේමනේ හොඳ රංගන ශිල්පිනිය වුණාම හොඳ කලාකරු වුණාම එම් වැඩි කතා බහ කරන්නේ නැහැ ප්‍රෝග්‍රෑම් වලට ඇවිල්ලා. මොකද ගොඩාක් කතා කරාම අර නේ ගීත්ම. ඇත්ත කියනවනේ. ඈ ඇත්ත කියනවනේ ලිය. කොයිද කිවල් වගේ? ජායල. ජායල. ඉතින් ඒක ආවම මද? කොහෙරිද ජායල? ජායල යන්න සීදු හරි. සීදු හරියට. සීදුවේද ජායලද කියන්නේ හරියටම අපිට සඳහන කියලා. හා? මෙද. ඒකල හරිය. ඔව්. ආන්. එහෙම කියන්නේ ඒකල කියලා කියන්න එපා. දැන් අපි එහෙම එහෙම තමයි. ඉස්කෝල කොහෙද ගිහින්? කන්දාන සෙන්ට් සෙබස්ටියන්. හ්ම්? කන්දාන සෙන්ට් සෙබස්ටියන්. කන්දාන සෙන්ට් හොඳ ඉස්කෝලයක්. ඉතින් මම කියන්නේ දැන් එහෙම තමයි සමහර වෙලාවට නේ. ඒක නිසානේ මම වැඩි කතා කරන්නේ නැහැ. නැහැ මම පොඩි කාලේ ඉඳන්ම එහෙම කතා කරන්නේ නැහැ ගෙදර එක්කවත්. ගෙදර එක්කවත් කතා කරන්නේ. කවුද තව කවුද ඉන්නවට? අම්මේ. අම්මා ඇවිල්ලා දුවේ. බත් කනවද? බත් කනවද? එහෙම. ඔව්. මම එතකොට එච්චරයි. ඔයා කවදා හරි එතකොට ඔයා ඔය කසාදයක් කියන් බැඳගෙන කොහමද කන් ඇටේ තැලුවොත් එහෙම හස්බන්ඩ් කතා කරපයකෝ ඈ ගොළු ගෑණියෙක් මේ ගෙනල්ලා තියෙන හොඳයිනේ මං කියන්නේ පිරිමියයි කැමතිලුනේ අර වැඩිය නෑ ඒක හරි ඒ මගේ අර ෂර්ට් එක කොයිද නේද සප්නා මගේ ෂර්ට් එක කොයිද මෙමයි ගොඩාක් කතා කරන්නේ මෙම උටුව වගේ ගෑනුන්ට අපි කැමති නෑ මනුජ්ජේ උටුව වගේ ගෑනුන්ට කතා නොකරන ගෑනුන්ට කැමතිද කතා මාදවයිය කැමතිම කතා නොකරන ගෑනුවට මොනනගි මේ හන්නේ මැදිස්ත ගෑනුන්ට මාදව කැමති නැද්ද ගොඩාක් කතා කරන්නේත් නැහැ අඩුවෙමුත් නැහැ එහෙම ප්‍රශ්නයක් ඇහුවම උත්තර දෙනවා ඒ කියන්නේ උටුව වගේ ගෑනුවට කතා කැමති නැහැ නේ මාදව මුකුත් නැහැ බෙල්ල වනනෝ විතර ෂර්ට් එක කොයිද එහෙම බෑ එහෙම උත්තර දෙනවා ඉතින් කොහොම උත්තර දව දෙන්නේ නැත්තේ සම මං කියන්නේ ගොඩක් කතා කරන්නේ නැහැ ඔය කොන්දොස්තරගේ ඔයා දැන් අපි කිව්වා නගිනවා බස් එකේ හරි ඔයාට එන්න ඕනේ පෑලියගොඩට. හ්ම්. එතකොට කොන්දොස්තර කොහෙද යන්නේ කියලා මම පෑලියගොඩ කොහමද පෙන්වන්නේ? මම කතා කර. පාලමේ එන ගල උඩ පෙන්වනවා. එතකොට උඩල්ල පාලමේ එන ගල උඩ. එතකොට උඩල්ල ආ රයිට් මේ පෑලියගොඩට යන්නේ මොකද පාලමේ එන ගල වට පෑලි මේකනේ පෑලියගොඩනේ. මේ දැන් ඔයාගේ ඔයා කොහොමද මේ ශේෂ්ත්‍රයට මුලින්ම ආවේ? මුලින්ම ආවේ අවුරුදු කුමාරිය විදිහට. මොන අවුරුද්දද? 2021 ඊට පස්සේ ටෙලි ඩ්‍රාමා දෙකක විතර හිටියා ඊට පස්සේ තමයි දෙරණත් එක්ක සම්බන්ධ වුනේ කවුද දෙරණත් එක්ක සම්බන්ධ කළේ සුභාකා සුභාකා කවුද ලොක්කීගේ කතාවේ ඩිරෙක්ටර් හර්ෂ උඩගන්දස හර්ෂ උඩගන්දස මරුනේ අපේ ඩිස්නි Disney ආසයි රඟපාන Disney ආසම Disney ගේ හොඳම යාළුවා කවුද කියන්නේ ගෙදර ආච්චි ඒක නැටමාලේ අර ආච්චි නැටමාලේ ආච්චි ගැටමාලේ Disney ට දීලා දෙනවා දුවේ මේක සීල් ගන්න දවසට විතරක් මට දීපා අනිත් දවස් කොහොමද අප්පලයා ඒ කියන්නේ මේ පේෂලයට ආච්චිව හම්බ වෙනවා පන්සලේ සීල් ගන්න දවසට ඉතින් ආච්චි සීල් ගන්න අපි පොයට හතර පොයට සීල් ගන්න මිනිස්සු ආන්න නැද්ද මනුජේ පොයට දාරේ පාන්ද ෆෝන් ඔක්කොම ඔෆ් කරලා දැම්ම. පොයි දවසේ පාන්දර අටසිල් සමාදන් වෙලා. මායි ගීත්මයි දානේ බාරගත්තා. කියලා දෙන්න. අයියෝ මේ ගීත්මව නම් ගේන්න එපා දානේ බාරේ අරන් පන්සල් වලට. අයියෝ. ඔයා එන්නකෝ. අයියෝ. ගීත්පත් එක දානේ අරන් එන්න ඕනේ නෑනේ. ඉතින් මොනවද වෙන්නේ ඉතින් මේ දවස්වල? ඉතින් මේ දවස්වල ඉතින් වැඩ ටිකක් තියෙනවා. වෙඩින්ස් පාටිස් එහෙම. ඒවා සිං කරගෙන ඉන්නවා ඉතින්. රඟපාන කැමති නැද්ද? රඟපාන මට බැහැ ඇත්තටම රඟපාන මං හිතන්නේ. ඇයි ඔයා කොහොමද එහෙම කියන්නේ වට රඟපාන්න බෑ කියලා ට්‍රයි කරාද නෑ ට්‍රයි කළා නෑ ට්‍රයි කරන්න නේද රුසිරු ස්ක්‍රීන් ටෙස්ට් එකක් දාලා දෙන්න මේ ළමයට මේ ළමයට ස්ක්‍රීන් ටෙස්ට් එකක් දාන්න මෙයා ලොක්කිගේ අක්කට ගන්න පුළුවන් නේද ලොක්කිගේ අක්කට බෑ නේ අපි ආවොත් එහෙම මේ ළමයට තියෙන තැන නැති වෙයි ආ ඒක අසාධාරණයි තොර මේ ළමයට තියෙන තැන නැති වෙයිලු ඒ කියන්නේ මෙයා අක්කද බලංගු කීප කතාව. ඒ අපි ඒක එපාලු. එතකොට වේලවැඩ තියෙන තැන නැති වෙයිලු. මේක අසාධාරණයි. ඔයා සුභාකඩ පුංචි අම්මා. එයා නාට්‍යෙත්
එක්කනේ බ්‍රෝ ඒ කැරක්ටර්ස් හැදෙන්නේ. අම්මා නම් අම්මගේ නංගිටත් කවුරුරි ඉන්න බෑ, පුංචි අම්මට සුභා ඒකේ පුංචි අම්මට ඉන්න. මේකේ ලොක්කිටනේ මෙයාට එන්න කියන්නේ. එතකොට ලොක්කිගේ අක්කා නේද? ලොක්කි අක්කා. හොඳ ඒ වගේ කැරක්ටරයක් අවතාර කරනවද? බලමු ඉතින්නේ. පේෂලයි කියන නිසාම පොඩ්ඩක්. මම කියලා කරපු දේවල් ගොඩක් මිනිසුන්ට හරි ගියා. නෑ කියන්නේ. මේ ශේස්ත්‍රයේ ගොඩක් මිනිසුන්ට කියන ඔයා දන්නවද කොච්චර මිනිසුන්ට හරි ගියාද කියලා අපි දේවල් කියනවා. පිට රට ඉන්න තරුණියක් තමයි කසාද බැන්දේ තාපිට. පිට රට ඉන්න තරුණියන්ව කසාදත් බැන්දා. කවුද? මම කියන්නේ එහෙම අය නැත්තම් සංජානල. අපි කියපු දේවල් හරි ගිහිල්ලා තමයි අන්තිමට නේද කොච්චර අද බලන්නකො. කොච්චර හොඳට ඉන්නවද? අම්මා. අපි සින්දුවක් අහමුද? ආගෙද? මේ තමයි ඩිස්නි නාකන්දල. කොරියෝග්‍රාෆි මුන් දුන්නේ නැ මෙලෝ වැඩක් නැහනේ කතා කර කර ඉන්නවා ගීත්මයි අයියෝ මේවා හොඳයි දොරකොඩවල හිටවලා තියන්න ඈ දොරකොඩවල හිටවලා තියන්න හොඳයි අයියෝ හොඳයි දොරවල් වලට අඩේට තියන්න අපි මෙතන කොච්චර නේ ලස්සන්ට ඒ සිද්ධු ලස්සන නේද සප්නගේ dance එක කොහොමද ඈ සප්න උඩ බලන් හිටියා සප්න නිකන් අර හුලඟට ගස්පෑ හැමෝ වෙනවා වගේ නේද වෙනවා වගේ ඉතින් මොනවද දැන් බැන්ද ලීඩ් ගිටාරිස්ට් කෙනෙක් බලන්න මේ අපේ බෑන්ඩ් එකේ කෙනෙක්ද නෑ එයාලගේ යාළුවෙක්
එහෙමද? ඔයාට කොහමද එලීට් ගිටාරි සෙට් උනේ? මොන පාට් එක ගහද්දිද ඔයාට මේ ප්‍රේම සම්බන්ධතාවය? ඇත්තටම අයි ඩ්‍රීම් ස්ටාර් කියදීම තමයි හම්බුනේ. ඒ කියන්නේ එයා අර 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 පාට් එක ගෙජ්ජි ගිගිරිසද්දේ. ඒ රබම් මේ ඒක ඒක ගහ ඒකද කියන්නේ මොකද්ද ඔයාට? නෑ අපිට උගන්වන්න ආවා. අම්මා සෝට මෙයා සෝර් කෙනෙකුටවත් ඉන්න දෙන්නේ නෑ නේ මං අද කාලේ කෙල්ල. ඊටසේ උගන්වන්න ඇවිල්ලා? ඇවිල්ලා තමයි මුලින්ම හොඳම යාළුවෙක් විදියට 2011 හම්බුනේ. හොඳම යාළුවෙක් විදියට අවුරුදු ගාණක් ආශ්‍රය කරා. අවුරුදු 2015 වෙනකොට ගේම් ඕවර් වෙලාද? 2017 දී තමයි FA එක පටන් ගත්තේ. 2011 ඉඳන් හොඳම යාළුවෙක්. මෛත්‍රී ලොක්කගේ ආණ්ඩුව කාලේ පටන් මහින්දගේ කාලේ පටන් ගත්තා. මෛත්‍රීගේ කාලේ තමයි FA එක පටන් ගත්තේ. බයි කියලා මෙයා දැනන් හිටියේ නෑ. ආ? මෙයා දන්නේ නෑනේ. මෙයා ඔයා පත්‍රේ මේගොල්ලේ තාත්තා පත්‍රෙන් දැනගත්තේ. දැනන් ඉන්න බෑ නේද? වෙඩින් එක වෙඩින් එක ලබන අවුරුද්දේ. මුල වගේ. ලබන අවුරුද්දේ මුල වගේ. මාරු මාරු නියමයිනේ අන්න බාන්න ගීත්ම. ගුරුවරයෙක් ආවත් ඒ ගුරුවරයාව වුණත් තමන්ගේ ප්‍රේමවන්තයා කරගන්න පුළුවන්. පුළුවන් පුළුවන් පුළුවන්. නේද? නේද? ඔව් අනිවාර්යයෙන්. යාළුවෙක් කියලා ඔයාට හිතුනේ කොහොමද? මෙයා හොඳයි මගේ සහකාරියට කියලා ඔයාට සපෝට් එක මුණාද එයා දීපු? දෙන දුක බෙදා ගත්තා. ඔයයි මගේ පළවෙනි ගීතයත් නිර්මාණය කරේ මෙලඩි කයාගේ. ඉතින් එහෙම ගොඩක් සපෝට් කරා මට. ඇත්තටම දැනුත් තාම. එයා බැඳලා. මං කියන්නේ බොයෆ්‍රෙන්ඩ් ගැන. ආ ඕකේ ඕකේ හරි හරි. එයා බැඳලා නැහෙනි? එයා බැඳලා නැහැ. ආ එහෙම. ඔයානේ බැඳලා ඉන්නේ. ඔව් මම ඉති සර් නෙමෙයිනේ. මම කියන්නේ එයා ඇවිල්ලා සර් කෙනෙක් කිව්වට පොඩි වයසක නෙමෙලු. පොඩි වයසක ඕ. මට වැඩි අවුරුද්දයි වැඩිම. ඔයාට වඩා අවුරුද්දක් බාලයි. වැඩිම. ආ වැඩිමල්. ඕකේ නියමයි නියමයි නියමයි. පොඩි සර් කෙනෙක්. මොනවාද ඉස්සරහ ප්ලෑන්ස්? ඉස්සරහටයි ඉතින් තව නිර්මාණ කීපයක් කරන්න අදහස් කරන් ඉනවා. මමයි මගේ මල්ලිත් මියුසික් කරන්නේ. එයි මම එකතු වෙලා මොන හරි එහෙම කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නවා. ඔහොම තමයි ඉතින්. නියමයි නියමයි නියමයි. මල්ලිගේ නම මතක් කරමු. මල්ලිගේ නම මතක් කරමු. මල්ලි දිල්ෂාන් නාකන්දල. මරු. Thank you. මුද වැඩ කරන්න ඕනේ මල්ලිත් එක්කලා. අනිවාර්යයෙන්. මේගොල්ලන් තාත්තගේ අර සින්දු ඇයි ඔයගොල්ලෝ රීමේක් කරන්නේ නැත්තේ? ඔව් ඒක කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නවා. තව එකම එකවරක් ඒකනේ. එහෙනම් පෙම් කළත් සිතින් දයාවේ. ආ ඔව් ඒ සින්දු. පොඩි ගැලක් පොඩි ගැලක් කියනවා අපිට මතක් නැහැ. රස සින්දුවා. ඒ සී ෂාප් මේජර්. තවනන් ටී. පෙම් කළත් සිතින් දයාවේ ලං වෙන්න බේ ප්‍රියාවේ අහිමි ඔබේ ආදරේ අපේ පෙමගෙනත් ලතාවේ ලෝකයා අදත් කතාවේ නොසිතන් ලදේ අහිතක් මේ මා කෙරේ. එලා මල්ලි දාලා කරන්නේ ගීත්ම ෆ්‍රී කරලා දෙයි වීඩියෝ එක. ගීත්ම නෑ. නැත්ද ගීත්ම? හ්ම්. නේද? සප්නව දාලා කරමු. ඇයිද ඔයාට බැරි? ඔයා මෙතන සීනියර් කෙනෙක් වා අපේ 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 ඩ්‍රීම්ස් වල ළමෙක් කම්. නෑ අපි තන දෙන්න ඕනේ ළමයි. ඒ කියන්නේ ඔයා කියන්නේ මේ ඔයා දැන් සීනියර් මේගොල්ලෝ පොඩි ජූනියර් අය. නෑ නෑ එහෙම තාම නෑ සීනියර්. එහෙම. තව කල් යනවනේ තව නාට්‍ය ටිකක් කරන්න ඕනේ. අම්මා ඒකෝල අර 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 වෝඩන් ලා ඉන්නේ මම ගෑනු මේ මෙවවල මොනාද මේ 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 හොස්ටල් වල වෝඩන් ලා ඒ වගේ ගීත් ගීත් මම ඔක්කොම ඩීල් කරන්නේ. දැන් අපේ අපේ කාලේ ඉවරයි. දැන් ඒ වගේ තව උපදුපුරි ටිකක් අහගන්න පුළුවන් අපිට. මියුසික් වීඩියෝ එකට කියනද? තුලංගඩ දැන් චිත්‍රපටි වලින් ආරාධනා එනවා ඇති. තව තව නිර්මාණ වලින් ආරාධනා එනවා ඇති. ආවෙ නැද්ද චිත්‍රපටියකින් කතා කළේ නැද්ද තාම? නෑ කතා කරේ නෑ තාම. ඔයාට කතා කරයි. කියන්නේ නේද මාදව? චිත්‍රපට ලංකාවේ දැන් ඉන්න තියෙන සෑහෙන ගොඩක්. ඉස්සරහට අලුතෙන් කරන දේවල්. ඒවා ඒ වගේ එනවා. පබුදි ඔක්කො කාදියාද උතන ඉඳ අම්මට සිරි අතන අර 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 පැත්තේ ලාලා පේන්නෙත් නෑ අර. ස්පීකරේ ඌයි එකපාට හෙඩ්ෆෝන් එක විතරයි පේන්නේ. ඔයාට පේනද ලාල්? ඔයා බලනවා ඔයා බලන් ඔපඩ ඉන්න බලන්න මෙයා මෙතන ඉඳන් ඔයා මෙයා බලන් ඉන්නේ අර ස්පීකර් එකේ අර ටිකක් කලගොයක් වගේ කවුද මේ ඉන්නේ කියලා. ඒකනේ මම බලන් ඉන්නේ මෙච්චර වෙලා. නැත්තම් ඔයා කොයිද ඔය බලන් ඉන්නේ කොබ? ඇත්තනේ අකෝ ලාලා පේන්නේම නෑ ස්පීකරේ ඌයි එකපාට. මෙයා බලනවා ස්පීකර් එක ළඟ නිකන් මෙහෙම දඟලනවා දඟලනවා වගේ පොඩ්ඩක්. නැත්ද? පබුදි ආපු වෙලේ ඉඳන් ඒ පැත්ත බලන කවුද ඒ කවුද? ඒකනේ බලන් හිටියේ ඔයා. නැත්ත කොයිද බලාගිනි මම මයික් එකට නිකන් බිම බලන් හිටි. ඇයි බිම බලාගෙන ඉන්නේ?
ඉතින් මොනවද මේ බිමේ වට පේන්නේ? ඔයාලා කතා කරන නිසා ඉතින් මං අහන් හිටියේ. ඉතින් ඔයා අපි කතා කරන දිහා බලන් ඉන්න තරම්වත් සුදුසු නෑ කියලාද ඔයා බිම බලාගෙන ඉන්නේ? නෑ එහෙම නෙවෙයි. එහෙනම් මං ඉතින් අහගෙන ඔයා ඒ වෙලාවට කියන්නේ මේ කියන්නේ මෙයා ඕපදූප අහන විදිය වෙනස්. ඒ කියන්නේ මේ පැත්තේ කතා කරන එක අහගෙන ඉන්නේ නැහැ වගේ බොරුවට ඒක දිහා අහගෙන ඉන්නවා. අර පැත්ත බලාගෙන. එහෙමනේ ගෙවල් පැත්තේ. හා? එහෙමනේ? අල්ලපු ගෙදර ඇන්ටිලායි එහා පැත්තේ ගෙදර අක්කලයි රණ්ඩු වෙනකොට ඔයා ඒ පැත්ත දිහා බලන්නේ නැතුව අර කියන ටික අහගෙන ඉන්නවා. ඈ යකෝ. කියලා පටන් ගන්න ටික. ඒ ටික ලස්සනට අහගෙන ඉන්නවා නේ. නෑ? ඒ මං ඉන්නේ. ඒ වෙලාවට ඔයා මොකද කරන්නේ? යට දුවනවා. මම මගේ වැඩක් කරගන්නවා. රණ්ඩු වෙන ඇයි අස්සේ වාගේ වැඩක් කරන්න පුළුවන්ද? ඈ ඉතින් අනුන්ගේව මට අදාල නෑ. ඒකට අපි නැද්ද එළියට ගිහිල්ලා අම්මා අම්මා කේරික අම්බෙන්න එහෙමනේ අපි නම්. අපි නම් එහෙමයි. වතුර දෙයකුත් ගහනවා දෙන්නට දෙපැත්තට. දැන් යහුරක් අර අරන් ගහලා වහයට. එතකොට අපි අර පැත්ත වෙව කරන්න ඕන නම් මේ පැත්තේ මේගොල්ලන්ගේ ගල් පැත්තෙන් ගිහිල්ලා ආ පැත්තෙන් ගහනවා කෙලිම වැලියවරු. එතකොට කොහමද අරුන් තවත් ෆයර් වෙනවන්නේ? අපි එහෙමයි. වලි කියන ඒවා තව ෆෝම් කරන්න ඕනේ. නැද්ද බාද? නැද්ද? ඔයත් එහෙමනේ වැල්ලම් පිටියේ වැලියවරු. ඒ කියන්නේ දැන් මේ දෙන්න ගහ ගන්නවා කියන්නේ. එතකොට අපි මෙයාගේ ගේ පැත්තෙන් ඇවිල්ලා පිටිපස්සෙන් වැලියවරුක් ඕගොල්ලෝ ගෙට ගහනවා. එතකොට කොහොමද වලිය තව වෙව වෙනවන්නේ? අපිට ඕනේ එහෙම. ඊට පස්සේ කෙස් පළු පටලගෙන අම්මා ඒකේ ආතල් එක නේද මනෝජය? ගෑන් වාඩ තිනවනේ ජායල ඒ වගේ එකල අද්දකින් මොන තරම්? ඒකල දිනවා. ඔව් තිබුණා. ආ අම්මා. වාඩ අඩුයි. නෑ. පොඩේ නෝ කාඩ් දෙලි ගැහුවේ. වා වැලි. නෑ මෙයා බලන් ඉඳලා තිනවා. වලි බලන් ඉන්නෝනේ කියලා. වාසනේ වලි බලන් ඉන්න. මයික් එක දැක්කොත් බලන් ඉන්න. දැක්කොත් වයියක් දැක්කොත් බලන් ඉන්න. කවුරු හරි යන කමර අම්මට ඊයේවා නිලිය උනත් මුන් ගැර අර හඩු ගතිය ගිහිල්ලම නැහැ නේද? නිලිය උනාට හඩු ගතිය. ගීත්පත් ඒ වගේ වලියර බලන් ඉන්න. ඊයේ අනුන්ගේ ගා කරා ගන්න. ඈ දැන් අල්ලපු ගෙදර නෑ මං උදව්වක් කරන්න බලන් ඉන්නේ. කවුරු හරි හොස්පිටල් ගිරියන්න උනොත් නෑ ගෙවල් ඒ පැත්තේ මේ පැත්තේ මෙව කරනකොට දැන් ඒක සාමාන්‍යයෙන් එක්කෝ එපා එපා ඕවා මෙව කරන්න ඕගොල්ලෝ අයින් වෙන්න පිස්සු දානේ මේ 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 මේකේ එක්කෝ එහෙම එහෙම නැත්නම් ගේ ඇතුළට වෙලා ඉන්න බෑ මුන් ගිහලා අක්කේ අම්මට සිරි අර කියාකෝ කරලා තියෙන දේවල් මේ ඇන්ටිනේ කියන්නේ දැන් ඈ ඒ වගේ කීයේ ඕකී ටියුෂන් යනවා කියලා ගිහලා තියෙන වෙන තැන් වල අර කියන්නේ ඒ වගේ කී අම්මා මෙයි ඔය කියන්නේ මෙයි ඔයාට අක්කා කෙනෙක්ත් ඉන්නවද නෑ අයියා කෙනෙක් අයියා ඉන්නේ ඔය අම්මයි දෙන්න කියලා බලන් ඉන්නෝනේ එම බලන් ඉන්නේ නැහැ නේ මං කිව්වේ ඉතින් අර ඉඳලා හෙල්ලෙම දැක්කොත් ඉතින් බලනවනේ ඔය පොඩි වෙලාව බලන් ඉන්නවා පොඩි වෙලාව බලන් ඉන්නවලු සාමාන්‍යයෙන් මොනවාගේ කොච්චරලාගේ බලන් ඉන්නවද පැය භාගයක් විතර නෑ 45 අරුන් ඉඳුල් වතුරේ ගහන කම බලන් ඉන්නවා එයා පැත්තේ ගෙදරට ඉඳුල් වතුරේ ගහන කම බලන් ඉන්නවනේ නේද නෑ ගීත්පත්ව තමයි ඔවි කියන්නේ යහුරේ කතාව මම දැනගත්ත ගීත් මගේ ඇයි ගීත් තමයි කිව්ව හොරන ඒගොල්ලෝ එහෙ පදිංචිලා ඉන්න කාලේ එහෙම පිටිපස්සේ ගෙදර රණ්ඩු වෙනවා කියන්නේ අනේ බොරු අනේ ඒ පැත්තේ මිනිස්සු එහෙම රණ්ඩු වෙන්නේ නැහැ. ආ ඒ පැත්තේ වායිද ඒ පැත්තේ තාපසෝ ඉන්නේ කියලා හොරනවා. නෑ නෑ වැදගත් මිනිස්සු ඉන්නේ. ඒ පන්සලත් දෙන්නේ. හැමතරම වැදගත් මිනිස්සු තමයි ඉන්නේ. ගා ගන්න ගියාමනේ උන්ගේ අවදගත්කම පේන්නේ. නෑ එහෙම රණ්ඩු කරන්නේ නැහැ ඒ පැත්තේ මිනිස්සු. මේගොල්ලෝ කරන්නේ අර ටකරම් බාලානේ. වැලියහුරක් ගහනවා. ආ නේ බ්‍රේක් එකකට යන්න. යා. අපි බ්‍රේක් එකකට ගිලික්මට එන්න මේ දරන චැම්පියන්ස් ස්ටාර් සීසන් අන්ලිමිටඩ් අන් උදුරාවි මාගේ ආවනේ
ප්‍රශ්නේ තියෙනවා මාද මොකද්ද දැන් මේ පැත්තෙන් පබුදි මට කියනවා තව පොඩක් ෂාප් වෙන්න ඕනේ නේද ස්ටෙප්ස් අරව මේවා පේචල අපේ අවංක අදහස නම් ඉතාලම ලස්සනයි ඔව් අනේ ඒක හරියට කිව්වා ඒක හරි සිව් මැලි නිකන් නේද ලාලිත්‍ය කියන නිකන් ඒකට ගොඩක් එහෙම නටන්න බෑනේ දැන් පබුදි එහෙම කියන එක වැරදිනේ මාද පබුදි කියනවා කර්ණමකුත් ගහන්න බලන්න ඕනේ ඒ කියන්නේ යා කියනවා තව ස්ටෙප්ස් ක්ලියර් වෙන්න ඕනේ කි තව ඒ කොරියෝග්‍රාෆි එක තව ටිකක් රිච්චුනානම් හොඳයි වගේ ඒවා මට කිව්වා මං ආනේ ඇත්තද කියලා ඊට පස්සේ ඊට පස්සේ මං ගීත්මටත් පෙන්නුවා ගීත්මටත් එච්චරම හැපි නෑ ගීත්මට කුවට නෑ නේ අයියේ දැන් නිලියෝ අයියේ නිකන් අපිත් ඉන්නවා ඒ උනට අපි නටන්නේ නෑනේ අපි මේ වේදිකාවට ඕන තරම් ඇවිල්ලා තිනවා අපි ඉස්සර ප්‍රෝග්‍රෑම් වලට අපි නටන්නේ නෑනේ වගේ මාර සීන් යන්නේ මේ ෆීල්ඩ් එකේ කැපිලි කියන ඒවා නේ ඔයාව පිළිගන්න එපා තුලංග එහෙම තමයි ඔයා තේරුම් ගන්න එනකොට මේ ගැරන්ඩියා දෙන්නේ නයා දෙන්නේ කියන්නේ ඔයා කියන්නේ කොහොමද කොහොමද ඉදී ඉන්න ඔයාගේ ඩ්‍රීම් එක තිබුණේම නිලියක් වෙන්නද නැහැ නැහැ එන ඒ කියන්නේ මම නා ටීචර් කෙනෙක් වෙන්න තමයි ආසාවෙන් හිටියේ දැන් ඒක හරි නේ ඔව් ඔයාගේ බලාපොරොත්තු දිගටම ගුරු වෘතියේ යෙදෙන්න ඔව් නේද ඔව් මරු නේද බලන්න ඔයා ගුරුවරයෙක් නොවුනනම් ගුරුවරියක් නොවුනනම් කොහොමරි වෙනව කොහොමරි වෙනව නියමයි දැන්දලා නේ තාම නේ ඔයිෆෙන් කැමතිද නටනවාට? ඔව් යා කැමති. අම්මා එක්කෙනෙක් ඉන්නවා ඒ ළමයා. හරි හොඳයි යනේ බලන්න නේ. එයා උලක් නැහැ. එයාවට මොනවද කියන්නේ? වා අනේ වා උන් නට. එයත් නැටුද? නෑ ආ නැටු නෙමෙයි. එන බෙර. සංගීතේ. නෑ ආ software engineer කෙනෙක්. ආ ඒකනේ බලන්න. එයා කියනවා මේ එයා සිදු ගන්න පුළන්ද? බෑ. නටන්න. එයාට dancing කරන්නත් බෑ. එයාට කලාව එයාට පිටලා නැහැ. තාලෙට අපුඩියක්වත් ගහන්න බෑ. ආ ඒක පුළුවන්. ඒක විතරයි පුළුවන් ඉතින්. ඔයාගේ නැටුම් දිහා ඒ දේවල් බලලා යා ඔයාට දීලා තියෙන හොඳම කමෙන්ට් එක මොකද්ද? එයා කියලා තියෙන ඉතින් තව ලස්සනට dance කරන්න ඒ වගේ තමයි ඉතින් ලස්සනයි කියලා කියලා තියෙන. නියමයි නියමයි ඉඳගම්. මේගොල්ලෝ කිව්වේ නැති වුණාට ඔයාට බොයෆ්‍රෙන්ඩ් කියලා තියෙනවනේ මරු කියලා. ලස්සනයි ලස්සනට dance කරන්න කියලා. මේ ළමයි දෙන්නත් කිව්වා. මේ ළමයි දෙන්නත් කිව්වා. අර දෙක තමයි කිව්වේ නැත්තේ. පබුදී ඇසේ හරි නෑනේ එහෙම කියන එක. තා පොඩිත් නේ අනේ නේද? තා පොඩිත් නේ අනිත් එක. එන්. එන්පෝ. මේ පේසල ඊළා මෑ එහෙම කියන්නේ නැහැ. නේද බබුදී? වා කියන්නේ මම කිව්වේ නෑ කියලා. ඔබ බය නැතුව කියන්න. කවුරුත් කියන්නේ නැහැ ඉතින් තමුන් කිව්වා කියලා. නේද? අපි කියයි අපි කිව්වා කියලා. නැද්ද බ්‍රෝ? බලන්න මිත්‍ර ගෑනු ගොඩකට එක කොල්ලයිනේ. පැඟපත තියෙන කොල්ලෙන්නේ කෙට්ටු කොල්ලෙක් පව්. ඉස්සරහට යම් පොඩ්ඩක්. එනිසරට එන්
අපට ළඟට එන්න. මේ ඇත්ත ඇවිල්ලා හොඳ කොල්ලෝ තමයි. නැද්ද මනෝජ? ඈතින් ඉන්නවා. මම දෙනවා අපේ කට්ටියට මල් වැස්සා. දෙරණ චැම්පියන් ස්ටාර් සීසන් අන්ලිමිටඩ් අන්ලිමිටඩ්. අපිට ඉතින් එහෙම හිටියට අපිට ගෙවල් වලට යන්න වෙනවා. වෙනවා වෙනවා. නේද? හැම හමු වීමකම අවසානය වෙන්වීම. අප හමු වීම වෙන්වීම දෝ ආදරේ මට රිදවන්න එපා ආයේ සංසාරේ කියලා නාමල් අයියා නිකන්ද කිව්වේ. නිකන් නෙමෙයි. ඒ කියන්නේ යනකොට රිදවල යන්න එපා කියලා කියන්නේ. නේද? සැපක් මිසක් දුකක් දෙන්න එපා කියන එක තමයි ඒකෙන් කියන්නේ. නැද්ද? අහලා තියෙනවද මේ සින්දුව? ආ ඒක. කවුද කියන්නේ සින්දුව? කුමාර් සිරිපති කියනලු. නෑ. TM ජයරත්න. නේද? TM ජයරත්න හදන්නේ. කවුද කියන්නේ? TM ජයරත්න. මොකද්ද හපු සින්දුව කියනෝ? මොකද්ද සින්දුව? ඔයාට සින්දු කියන්න බැරිද? පුළුවන් පුළුවන් මේ. ආනෝදර කියන්න. මූණේ හැටියට සින්දු කියන්න පුළුවන්. මොකද එයාගේ අයියා තමයි දැන් කරන්නේ. අයියේ දැන් නැවැත්තුවේ වට කවුද වාගේ සින්ගින් කැරියර් එක නැවැත්තුවේ කවුද? මම තමයි. අයියේ. අහලා පහලා කට්ටි හිවලු. දැන් ඉතින් සින්දු කියන්නේ. يعني ඔයාගේ නෙමෙයි කියලා වට හැවුන සින්දුවක් අහන් ඉන්න බෑ බලන් ගියාම ඔයාගේ. එහෙමද? එහෙමද උනේ? එන. ඉතින් කරන්න ආවට පස්සේ සිංකරන එක නැවතුණා. මෙයාට පුළුවන්. මොකද මෙයාගේ අයියටත් අයියත් සැක්සෆෝන් කරා. අයියයි තාත්තයි දෙන්නම් මේ. දැන් ඉතින් මේ ළමයා හරි නරකයි ඒ අතින්. කරන්නේ තිබු. මියුසික් නේ ගෙදර නේද? ගෙදර සංගීතේ මෙන් කට්ටි මෙන්. ඔව්. සාගියා ගත්තකම ගෙදර කට්ටිය. ඔව්. ආ තාම්පුරා. ඒකට මේගොල්ලෝ හැරි කෝච්චිය ළඟින් යනවා කියලා. නේද? ශ්‍රුති තාම්පුරා නේද? ඈ? ගෙදර අර මොකද්ද මේ ශ්‍රුති? නෑ නෑ දැන් මේගොල්ලෝ සැක්සෆෝන් නේ. එතකොට මනෝජය නේද? ඒකට මේගොල්ලෝ හැරෙන්නේ උදේ පාන්දර. හරි වංගිලි. නේද? හරි. ඉතින් අපි අද අවසන් කරන කලින් දිස්නි ගොඩක් ස්තුතියි අද එකතු වුණාට. දිස්නිගේ කලා ලෝකේ හැමදේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ලබන අවුරුද්දේ විවාහය හොඳට අරගෙන අපිටත් විවාහේ ලයිට් බිල වෙන කවුරු හරි ගෙවන්න ලැබිලා ඔයාට. නේද වාදු? නේද? විවාහය මෙයාගේ විවාහේ ලයිට් බිල වෙන කාට හරි ගෙවන්න ලැබිලා. එසේම වේවා. ඒ වගේ යාළුවෙක් හම්බ වෙලා වාගේ ලයිට් බිල් ටික ගෙවලා මම කි ප්‍රාර්ථනා කරනවා ඔයාගේ විවාහ වැඩ කටයුතු වල බිල් එකක් වෙන කවුරු හරි ගෙවන කෙනෙක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා නේ. සප්නා ස්තුතියි. මොකද කියන්න තියෙන්නේ අද වැඩසටහනට පළිනවතාවට ආවේ? ගොඩක් හොඳයි ඉතින්. ගොඩක් සතුටින් හිටියා. ඉතින් සුභ අක්කටත් ඔයාලටත් ගොඩාක් ස්තුතියි මට ආරාධනා කරලා. එතකොට මේ පැත්තෙන් ඉන්න අපේ තරින්ද ඉන්න මොකද කියන්න තියෙන්නේ ඉතින් රසන් ෂර්ට් එක? මටත් ඉතින් ගොඩක් සතුටුයි. ඇත්තද මොනවාද සතුටු? සතුටු සුරංග වගේ හරි ඉතින්. මොනවාද සතුටු? ඔබට සතුටු දැන් මොකද සතුටු? සතුටු ඉතින්. කවදාකවත් නැතුව ඩාන්ස් කරාද? වෙන කවදෝ ඩාන්ස් කරන්නේ නැද්ද? තුලංග ජයකොඩි කියන්න බලන්න. මල සතුටුයි. මොකද ඔයාට සතුටුද? සතුටු සුරංග රැඩියම ගියාද? හඳුළු බලුව ඈත පැන ගියාද? මොකෝ මේ සතුටු වෙන්නේ? ඔයාට මොකද්ද කියන්න තියෙන්නේ මොනවාද ප්‍රෝග්‍රෑම් එක ගැන මොනවා හරි කියන්න තියෙනවද? ඔව්. හරිම සතුටුයි ඉතින් ප්‍රෝග්‍රෑම් එකකට හන්දර හිනා වුණා. සතුටින් හිටියේ ප්‍රෝග්‍රෑම් එකේ. පබුදිගෙන් අහන්න එපා. පබුදි මට කිව්වා කෙලින්ම මේ මගෙන් නම් කමෙන්ට් මුකුත් අහන්න එපා. මම ආවා ඉතින් අර එන්න කියපු හින්දා. මට ඔල්රෙඩි ලොකු දේවල් ගොඩක් අරගෙන තියෙනවා. ඔයාලා අපි මේ ස්ටේජ් එක ලඟලා දිනවා මම. ඉතින් ඒක නිසා අවුලන්නේ. මේ එනං අපි ආ. පබුදි රඟපාන රඟපෑව නේද? මොකක්ද නැද්ද? එන රඟපාන අවස්ථාව ලැබෙවි. ඔව් නේ. දැන් අපේ ඊළඟ නාට්‍ය සැලෙනෙලෙන දලුව විලස නිතම නලෝල සැලෙනා නුවන් වලට පස්සේ එනවනේ ඉස්සරහට නාට්‍ය සැලෙනෙලෙන දලුව විලස නිතම නලෝල එක. ඒක ඩාන්සර් කෙනෙක් ගැනනේ නාට්‍ය. ඒකට පබුදි තමයි ගන්න අපි. පබුදි ගැලපෙනවා දැන්. ගැලපෙනවා නේ. හරි. අපි අදට ගිහිල්ලා ඉන්නම් ඔයගොල්ලෝ සියලුම දෙනාට ඔයගොල්ලන්ගේ වැඩ කටයුතු, අධ්‍යාපන වැඩ කටයුතු, කලාවේ වැඩ කටයුතු සියලු දේවල් සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් මනෝජය ජය වේවා. අපි අදට ගිහිල්ලා ඉන්නම් මේ දරන චැම්පියන් ස්ටාර් සීසන් අන්ලිමිටඩ් අන්ලිමිටඩ් ලස්සන රෝස මල මට ලස්සන නෑ ලස්සන සමනල මට ලස්සන නෑ ලස්සන කිසිම දෙයක් මට ලස්සන නෑ ලස්සන නෑ ලස්සන නෑ ආදරවන්තයේ ඔබ වාගේ නෑ
ලස්සන රෝස මලක් මට ලස්සන නෑ ලස්සන සවනලය මට ලස්සන නෑ ලස්සන කිසිම දෙයක් මට ලස්සන නෑ ලස්සන නෑ ලස්සන නෑ ආදරවන්තියේ ඔබ වගේ ආදරවන්තියේ ඔබ වගේ දිවේ හරියගේ රන්වලින් ගන්වල් සදාලා නැතේ මට අගේ නැත දිනවන්න ඔබේ හිත ඇත ප්‍රියාදරී ඇත මව සනසන්න දිනවන්න මිනිමුතු රන්වලින් බෑ ඇලේ දොලේ ගංගාවේ දියල්ලේ මගේ හිත නෑ නැතේ මට අගේ නැත දිනවන්න ඔබේ හිත ඇත ප්‍රියාදරී ඇත ලස්සන රෝස මලක් මට ලස්සන නෑ ලස්සන සමනලය මට ලස්සන නෑ ලස්සන කිසිම දෙයක් මට ලස්සන නෑ ලස්සන නෑ ලස්සන නෑ ආදරවන්තියේ ඔබ වගේ ආදරවන්තියේ ඔබ වගේ ගීතය මීරිවේ සුන්දරයි දෙසවන් බිනාලා නැතේ මට අගේ නැත බිනවන්න ඔබේ හිත ඇත ප්‍රියාදරී ඇත මගේ සුදු වුණ දුක් විල හැඩුවට කැත වෙන්නේ නෑ මම ඔබේ ඔබ මගේ මගේ හිත වෙන්නේ නෑ ඇතේ මට අගේ නැත බිනවන්න ඔබේ හිත ඇත ප්‍රියාදරී ඇත ලස්සන රෝස මලක් මට ලස්සන නෑ ලස්සන සවනලය මට ලස්සන නෑ ලස්සන කිසිම දෙයක් මට ලස්සන නෑ ලස්සන නෑ ලස්සන නෑ ආදරවන්තියේ ඔබ වගේ ආදරවන්තියේ ඔබ වගේ ආදරවන්තියේ ඔබ වගේ